අපිට ටිකක් වැඩි විරාමයක් නැද ගන්න සිද්ධ වෙනවා වගේ පේන විදිහට මම හිතන්නේ තනිකර දේශපාලන සටන තිරයට ඇවිල්ලා කෙසේ වෙතත් අපි සාකච්ඡාව නැවත ආරම්භ කරනවා දෙවන වටේ සංවාදාත්මක වටේ ප්‍රතිදායක මතු කරන්නට පුළුවන් අපි දුරකතන ඇමතුමකින් ආරම්භ කරමු කෑගල්ලෙන් අපිට දුරකතන ඇමතුමක් තිබෙනවා උදේ කුමාර මහතා ඉන්නවා අයිබුවන් අයිබුවන් මන්ත්‍රීතුමනි මට කෙටි ප්‍රශ්න දෙකක් තියෙනවා අජිත් පීපරම ඇතුමා හොඳයි මන්ත්‍රීතුමනි දැන් ඔබතුමාලගේ මන්ත්‍රීවරු 100 ගානක් එජාපයෙන් නිරපලා තිනවා ඒකට හේතු වශයෙන් කියන්නේ මේ ඒ වගේම මේ තව කීප දෙනෙක් ඉවත් කළා නේ මන්ත්‍රීතුමනි ඒකට හේතු වශයෙන් කියන්නේ එයාට චෝදනා වැඩි ඒ නිසා පරීක්ෂණ මට්ටමේ තියනවා කියලා දැන් මම අහන්නේ චෝදනා කොච්චර තිබුණත් එජාපයෙන් නිරපණ එක හැර හිරිසිරගත කරන්න හරි මේ එල්ලුම්ගස් යවන්න හරි මොනවර නීතිමය ප්‍රතිපාදන තියනවා ඒවයි දෙවෙනි ප්‍රශ්නේ මන්ත්‍රීතුමනි පොදු ප්‍රශ්නයක් දැන් මැතිවරණයට දින දෙකක් තියලා ශීල ප්‍රචාරණ කටයුතු නවත්වනවා ඒක එහෙම කරන්නේ මේ ඡන්දදායකයන් නිරෝල් මනසකින් පීඩනයකින් තොරව ඡන්ද ප්‍රකාශ කරන හැබැයි තපල් ඡන්ද දාන්නේ මැතිවරණයේ උච්චතම අවස්ථාවේ දැඩි පීඩනයක් යටතේ ප්‍රතිපත්ති ප්‍රකාශන දිවිපත් කළත් නෑ තපල් ඡන්ද දානකොට ඉතින් මේ தත්ත්වය වෙනස් කරගන්න ඔබතුමාලට අවශ්‍යතාවයක් නැද්ද හොඳයි බොහොම ස්තුති ඍජු ප්‍රශ්න හොඳයි උදේ කුමාර මහත්මයා ඔබතුමාගේ නිරීක්ෂණ දෙකම වැදගත් නිරීක්ෂණ ඉතින් මට ඒ ගැන මතයක් ප්‍රකාශ කරන්න දෙයක් නැහැ ඔබතුමත් එක්කම එකඟ වෙනවා කොහොමටත් අපි ලියුම් ගැන එච්චර උනන්දුවක් නැහැ ඡන්ද ගැන උනන්දුව ජනතාව පස්වෙනිදාට තීරණය කරයි එක්සත් ජාතික පක්ෂයේ උරුමේ ඒ කියන්නේ ඩීඑස්න නායක ඩැටසන නායක ජයජයවදන රණසිංහ ප්‍රේමදාස ඩීබී චතු දක්කා ආපු ඒ නියම ප්‍රතිපත්ති රැගෙන යන්නේ කවුද මේ රට සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාම සාමකාමීව ජීවත් වන එකිනෙකාගේ අයිතිවාසිකම් පිළිගන්න සාමකාමී සමෘද්ධිමත් රටක් බවට පත් කරන්න වැදගත් වැඩසටහනක් විශ්වාසවන්ත වැඩසටහනක් ඉදිරිපත් කරන්නේ කවුද කියන කාරණය ගැන රට තීරණය කරයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉතාම වැදගත් වූ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා තිබෙනවා. අපේ ආදී කතරවරුන්ගේ ප්‍රතිපත්ති වලට එකඟ ඒ වගේම බලාපොරොත්තු සහිත ජව සම්පන්න වැඩසටහනක් අපි ඉදිරියට ගෙන යනවා. ඒ නිසා ඔබතුමාට ස්තුතියි ප්‍රශ්නය ඇහුවට ඔබතුමයි මා අතර ලොකු වෙනසක් ප්‍රශ්නයක් නැහැ. මම කියන්න කැමති කාරණා කීපයක්ම පළමුවෙන්ම මගේ හිතවත් හිටපු ඇමතිතුමාලා දෙන්නම මම පළමු වටේ මතු කරපු ප්‍රශ්නවලට වැදගත් වූ කාරණාවලට උත්තර දුන්නේ නැහැ. ජීවන වියදම ගැන, බේත් නැතිවීම ගැන, පරිසර විනාශය ගැන, ඒ ගැන කිසිම උත්තරයක් දුන්නේ නැහැ. ඊළඟට මම තවත් කාරණයක් මතු කරන්න මතකයි කැමති ඒ තමයි මේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඔබට විශේෂයෙන්ම පොහොට්ටුවේ පරාජයට හේතු වන්නා වූ වැදගත් කරුණ. ඒ තමයි පොහොට්ටුවේ ඒ රජය සමග ජනාධිපතිවරයා අගමැතිවරයා සමග බොහොම කිට්ටු කුරුණෑගල නගරාධිපතිවරයා දෙවන බුණේකබාහෝ රජතුමාගේ රාජසභාව ඩෝසර් කරලා විනාශ කරා. දැන් මේ ගැන ප්‍රශ්නයක් ආවා. මම හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා නිවැරදිව විශේෂඥයන්ගෙන් සමන්විත විශේෂඥයෝ 5 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කරා. ඒ කමිටුව අතුරු වර්තාවක්. ඒ අතුරු වර්තාවෙන් කිව්වේ මේක කෞතුක දෙපළක්. මේක නැවත පුනරුත්ථාපනය කළ යුතුයි. නැවත ගොඩනැගිය යුතුයි. ඒ වගේම මේ සම්බන්ධව වග නීති අනුව ක්‍රියා කළ යුතුයි කියේ. දැන් එහෙම තීද්දිත් දැන් දින දෙකකට කලින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියනවා මේක මේ බොණක කියලා කවුරු හරි මෑත කාලේ හදපු ගොඩනැගිල්ලක් මේ UDA එකෙන් කඩන්න හදපු ගොඩනැගිල්ලක් එහෙම කියලා. ඉතින් මට තේරෙන්නේ නැහැ වර්තමාන ජනාධිපතිතුමාට කොහොමද අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කරපු විශේෂඥ කමිටුවේ අතුරු වාර්තාව ඉක්මව යන්න පුළුවන් තරම් විශේෂඥ දැනුමක් ලැබුණේ කොහොමද කියලා. මොකද අපි රටේ ජනාධිපතිතුමනේ කියලා එහෙමනම් අපිට දැනගන්න තියෙනවා එතුමා ඒ විශේෂ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් කියලා. අපි දන්න තරමින් එතුමා ඒ විශේෂ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් නෙමෙයි. එතුමා ආරක්ෂාව පිළිබඳවයි එතුමාගේ වෘත්තිය. එතකොට 5 දෙනෙකුගෙන් යුක්ත විශේෂඥ කමිටුව තීරණය කළ තීද්දි මේක කෞතුක දෙපලක් කියලා. ඒ දඬුවම් කරන්න ඕන කියලා. ඒ නගරාධිපතිව අත්අරංගුඩු ගන්නේ නැහැ. ඒකෙන් පේනවා මේ එක රටක් එක නීතියක් කියලා ආවට අන්තිමට තමන්ගේ කාට එක නීතියක් අනිමිනිසුන්ට එක නීතියක්. දැන් ඒ වගේමයි කරුණම්මාන් මිනිමරින් පිළිබඳව අපේ සනද හමුදාවන් මරදමින් පිළිබඳ පාපොච්චාරණය කළාම ඒ පිළිබඳවත් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. එක රටක් එක නීතියක් කිව්වට තමන්ගේ කාට එක නීතියක් අනිත් අයට එක නීතියක්. ඉතින් මෙතන මේ රාජසභා මණ්ඩපයේ කඩා දැමීම කියන එක එක් ප්‍රශ්නයක්. නමුත් මේ රාජසභා මණ්ඩපයේ කඩා දාපු කුරුණෑගල නගරාධිපතිව ආරක්ෂා කරන්න
ओहे मैलकटवत् अततियाल प्रदेश प्रधान अमति वर किया जनाधिपति वर अगमति वर प्रकाश वर नुह आरक्षा कर अदवेन अतरंगड़ गतिना एक पेनवा अनागते सुबने मे आयट चंदोत् नीति वालवादीन अभी अपे सहोदर अपे करमति अभी अरगन गया असंत विक्रम दुंग मगे करती मलमीय मगे करमति अरगन गे अभी दतिहास ये खंडम मई मे आप हैदरीपत्लाई ऐना अद मे मेवेणी तत्व छंदती आगेन करें किसी अपहसुवाक न्याय मे नगराधिपति अतरंगड़ गा विशेषज्ञ कमिटो के कौतुकला इच्छर इकन किसी मध्य खरण्यतीनो मे रटे नीति गण तकी मग्न है बरी विलावक बल दुनुत मे कंडमट मेरटे नीति आधिपत्य अटगेला मेरटे नीति वालवेदीला मेरटे सामान्य मिनसुंगे ऐति यटपात्यन अपे देशी उरुमे यटपात्यन अपे बौद्ध उरुमे यटपात्यन इवगेम मे कोविड मर्दने की कबीरशमे तुम पेहदील क्यूवा जनवरी मसे विसिहत्नि सजित प्रेमदासमे तुम तमाय फलमुन्म पालमेन्तुदी मे अनतुरगेन कथाकर इकम देशपालन इट दिन की पेट पास युतम देवनी वतार कथाकर मंग युतम गेहुआ नायक उब तुम ऐ मिच्चर कथाकरा मे प्रश्न ताव लंका नगे मुकद पालमेन्तुवे नियोज्य विपक्षी सांधायक निशा विलावेंगे बंद बल निशा न्याजित मे के लघु प्रश्न अत्यनो अभी लघु अनतुरक मेघना अभी मूणदून नेत्ता इकमनी प्रचार दखे नेत्ता अपने लघु गेटलॉक मतुन पुलवांक इन पास्ते किसी मध्य मेघना कल्पना वाक प्रचार वेडपीवा नेतु मारत दक्वा मारत देवेन पार्लमेंट विसरे दीट पास के विसी अटदने क्रोगी हंधर गतर पास्ते लंका थुले मे पंदा मेरन कोटाट नोहपु मम विसी अटा कोविड 19 हिटी अट रट वहन के एक महिता ने नोदनीम सह उद्दच्च भाव पीलिबंद तत्व दत्टम मारतुमासे मूल सत्य रट वहल लंकावट पेमीनीमट अपेक्षा कर श्रीलांकिक अबकरा सेम निरोधायन क्रियामार्गे कट यमुकला न काल सीमा मारतुमासे मूल सत्य मे किसीम प्रश्न ने स्कूल वाहन वेणी ने रट एंदीति पान वेणी ने आर्थिक कड़ावेटेन इन अपीट सापेक्ष अड़ प्रश्न अद लोके मे धूपत राज्य अत्र मेकिन बेरुण इतम हुदीन प्रचार दाखल दिन धूपत राज्य अतर मे धूपत राज्य स्वाभाविक आरक्षण अक्ति तमंट पिटरटिंग मे 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 रोगीन तिबेन प्रदेश पेमीम पालनीकनीम पहासुनीस इनिसा ओ उब मे मेरटे ताम हुद सौख्य सेवे अक्ति गुण महिता ने अमेरिका वट नोदेवनी अपे सौख्य सेवे अपे वैद्यवर हृदयांस अनेकुत क्षेत्र वाले ओन शाल कपयम की वेडक ते अवसान मुखदूनी ओंट पारट भैन सिद्धुना तमंग ऐतिहासिक दिन जीवित अभी कव दगलने रटविन कपवन उबवीन सुव विरोल नम करपू लेबल करपू ये अपे हेदिया पारट भेला तमंग ऐतिहासिक दिनागान सटन कर तम तेके लिने दे आए वब्बट चंद दिन एक दखीन आए वब्बट चंद दिन उब ये रजे सेवकान दक्वन ये आकलपेगन मे रटे रटे पूर्व कमती रजे सेवकोटिको ओंगे पौल सामाजिको चंद दिन नियमित इक अमत कर ओंगे पौल सामाजिक प्रश्न अंडी मे रटे आरक्षा हमुदावेपुआ ඔබ තුමාලා වැටු වර්ධකේ තිබුණා බෝල් එක නේ දැන් අහන්න පුළුවන් ප්‍රශ්නේ නෑ නෑ ප්‍රශ්න අහන්න පුළුවන් දැන් මම අහන්න එපානේ දැන් ඔබ තුමාලා තාම ජීවත් වෙන්නේ මේ කොවිඩ් 19ට පෙර යුගයේ මතක තියාගන්න දැන් ප්‍රශ්නයක් නෙමෙයි දැන් අපි ජීවත් වෙන්නේ කොවිඩ් යුගයේ කොවිඩ් 19 යුගයේ තාම රටවල ව්‍යාප්ත වෙනවා
मौलिक वेटपुटान रुपया प्रतिक्षेप कले कोरोना कालीन जनवरी मासे एवगेम विश्राम वेटु प्रतिशोधन अणु जनवरी मासे लक्ष गान मेरटे विश्रामिके अंट विशेषित धन उबगे पर्ण विश्राम वेटु मेसे अलुत विश्राम वेटु मेसे मे जनवरी मेरटे विश्राम लबन लक्ष गानक मिनसु विश्राम लबन लक्ष गानक मिनसुंटे ओंगे विश्राम गणनेकिरीमे तिबुनु दोष हदला दीर्घकालीन क्रियाधामेकिन पस्से दिदा स्विस्से जनवरी मासे ओंटे एव लबेनवा कियला अरे निवेदनयक निलवशेन लबा दिला तिबुना एक आपसु हेरेवे कोरोना एन्न कलिन जनवरी मासे एक कोरोना संबंधयक ने මේක පෝස්ට් කොවිඩ් කතාවක් නෑ කොරෝනා සම්බන්ධයෙන් තිබුණෙම නෑ අහුවෙන්නේ එතකොට ඒ නිසා විශ්‍රාම වැටු හිමි විශ්‍රාම වැටු ප්‍රතිශෝධනයන්ට හිමිකම් ලබන විශ්‍රාමිකයන්ගේ අයිතිවාසිකම් යටපත් කරපු ඔබට ඒ විශ්‍රාමිකව ඡන්ද දෙන්නේ නෑ ඔවුන්ගේ පෞලල සමාජිකව ඡන්ද දෙන්නේ නෑ ඒක අපි කියන්නේ හරි එතකොට අපි රුපියල් දසදහසක් අවම මූලික වැටුපට එකතු කරා ඒකේ අවසාන වාරිකේ එකතු කරන්න තිබුණ ජනවාරි හැබැයි ඒක එකතු කරන්න දෙන්නේ නැතුව කොරෝනා එන කලින්ම අහිමි කරේ ඔබ एक हेम अपे पूर्वसी अंगे राज्य सेवक अंगे ऐतिहास बेलवे बला लोके विना त्रटवल विदेश इन श्रमिको अद पत्लातिन तत्व इतम इकमें प्रतिचार दुन अरे दें अपे रटे मेवेन को श्रमिको हतर दिन अड्डुमगा श्रमिको हतर दिन कोविड वसांगते आश्रित कारण सीधन सागन तिबे इवागे हतलिस दसा अपे रटे मिनसुट रस्सा ने पारवा अद रस्ते अदानवागेम कामर वल कुलियन बेरव सेवास्थान वाली निरपल दुखी दिन मे आ लंका वट गिन्नगाश्य वेडपे सबस्कर अरे थाम गुण्यान दहाट आसन प्रमाण तमाइ मुड़ू मैदपेर दिखट यवल तीयन मेक वेरधि विन त्रटवाल संसाधन कल तुरत तीयन मेक मेक वेरधि मे आव लंकावट गेनल ए आट आवश्यक निरोधायन कटित करला मे आगे जीवित रक्षा करे सुरक्षित बला अगे सलो अभी रटदू अभी पार्लमेंट पार्थगन ने वह अभी वरप्रसाद ने वह अब मे अहिंसक मिनसुगन बला दमे नोबरे वेवे की लंकावे कोविड रोडिंग रोगिंगे संख्यावे नोबरे वेवे की बैठ मे आव गेन्नी नतर गलती अहिम करें मेरटे अहिंसक मिनसु मेरटे उर्मी मिनसु लंकावट विदेश गिना सीलना शक्ति मत कर मिनसु विदेश श्रमिक बलाने उत्तर दहन मीन संशोधन दहन मीन संशोधन विधायक जनाधिपति वे बलतल पिलीबंदे विश्लेषण व्यर्थ विधायक जनाधिपति दूरी अद पावती दहन मीन संशोधन पश्चिम विधायक जनाधिपति दूर अरे अलिया गिलपु दीवल गेडी कट्टी मदे मुखिया जनाधिपति जनाधिपति प्रधान पत्किरी करोने आंडुक्रम व्यवस्था सभा निर्देश ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බොහෝතරක් ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. අනිත් එතකොට ව්‍යවස්ථා සභාවේ හරහනේ මම අහගෙන ඉන්නකෝ. මම කියව දෙය නෙමෙයි. එතකොට ඒ වගේම අමාත්‍යවරු පත් කරද්දී පොඩි පොඩක් ඉන්නේ. එහෙම වැරදියට නොමගෙවන්නේ. ඔබතුමා කාලය අවසන් වෙලා තියෙනවා. මම එතකොට මේ තර්කේ ගොඩ ගන්න දෙන්නට මම අවස්ථාව දෙන්නම්. ඔය දෙක. හරි බොහොම ස්තුතියි. රයිට්. ජනාධිපතිවරගේ පත්වීම වර්ග දෙකක් තියෙනවා.
එකක් තමයි පාර්ලිමේන්තුව ආශ්‍රිතව කරන අමාත්‍යවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ අගමැතිවරයා පත් වීම ගැන. අනෙක් පත් වීම තමයි උසස් නිලධාර නීතිපති පොලිස්පති උසස් නිලධාර. ඒක මම පොඩක් ඔබතුමා කියන මම උත්තර දෙන්න. එතකොට ජනාධිපතිවරයා අමාත්‍යවරයෙක් පත් කරන්න ඕනේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත. අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් වලින් පිටින් පත් කරන්නත් බෑ අස් කරන්නත් බෑ. ඒ වගේම නීතිපති පොලිස්පති හෝ ශ්‍රේෂ්ඨාධිකාරී නිෂ්කාරකවරු අභියාචන නිෂ්කාරකවරු ඒ ක්‍රියාදාමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය යටත් තනි මතයට ජනාධිපතිට පත් කරන්න බෑ. ඒක හරි. එතකොට 1972 ට ඒ වගේම අද ජනාධිපතිට ආරක්ෂක ඇමතිකම දරන්නත් බෑ. අද වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ඇමති නෙමෙයි. හරි. ඔබතුමාගේ දන්නෝ. එතකොට මේ 19 ව්‍යවස්ථාව අනුව එහෙම දරන්න බෑ. හරි. ඒ නිසා මේ කිසිම අමාත්‍යවරයෙක් දරන්න බෑ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට තිබිච්ච අන්තර්කාලීන බලතල ටිකවත් නැහැ. හොඳයි. අවසන් කරමු. එහෙමනම් අද තියෙන මේ බලය ඔබතුමා කියන තරම් ඔය සීලුම පාර්ලිමේන්තුවත් එතුමරන් බාර දෙන්න තරම් මහ විශාල එකක් නෙමෙයි. අද තියෙන බලය විලියම් ගොපල්ලා මැතිතුමාට 72 වස්තාවට තිබුණට වඩා පොඩ්ඩක් උඩින් තියෙන බලයක්. ඕක තමයි යථාර්ථය. ඕක තමයි ඔබතුමා මේ ත්‍යාග ගහ 19 අයින් කරන්න කියලා කියන්නේ. මොකද ඔබතුමා දන්නව මේ ඇතුළත තියෙන තත්ත්වය මොකද්ද කියලා. පාර්ලිමේන්තුවේ බලයක් ඔබතුමා නැති වුණොත්. හරි. ඉතින්දී ඔබතුමාලා අසරණ වෙන. ඇත්තම කතාව තමයි ඔබතුමාලා ෆේල් නිසා. ඔබතුමාලගේ වැඩපිළිවෙළ ෆේල් නිසා. ගෝඨාභය මහත්තයාගේ පොරොන්දු කඩ කරපු නිසා අද අනාගතයට අපිට යන්න නම් හොඳ ශක්තිමත් පාර්ලිමේන්තුවක් අපිට දෙන්න. අපි මේ පාර්ලිමේන්තුව හරහා මෙරට පාලනය කරනවා ජනාධිපතිවරයාට කර හැක්කක් නැහැ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දින 52 කුමන්ත්‍රණය තුල ක්‍රියා කරපු හැම ක්‍රියාකාරකමක්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවේ. ඒවා නිෂේධනය කළේ හොඳයි අවසන් කරමු ඔබතුමා කියන මතය නිසා නෙමෙයි මම කියන මතයේ ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්ත නිසා හොඳයි බොහොම ස්තුති ලක්ෂ්මණ යපාබේ වර්ධන මහත්මයාට අවස්ථාව උතුමාට දුම්පෙන් රංජිත් කුමාර මහතා ඉන්නව දුරකථනයේ ප්‍රශ්නයක් අහන්න රංජිත් මහතා අයිබෝවන් අයිබෝවන් ප්‍රශ්න අහමු උතුමා හරි මම පවාලේ ලක්ෂ්මණ යපාබේ වර්ධනගේ හොඳයි මේ මම දොඹේ රංජිත් කුමාර මම අහන්නේ ඔබතුමාලා දැන් මේ බලයේ මේතරේ මැතිවරණෙන් ජයග්‍රහණය කරුවොත් ඔබතුමාලා කියනවා නිතරම 19 සංශෝධන ඉවත් කරනවායි කියලා. ඒක 19 සංශෝධන ඉවත් කරනවත් එක්කම කොමිෂන් සභාව ඉවත් වෙනවා. තොරතුරු දැනගැනීමේ පරද ජනතාවට අයිති වෙනවා. ඔබතුමාලා ඒ වහින් කරලා ජනතාවගේ පැත්තට නෙමෙයි වැඩ කරන්නේ ඒකාධිපති පාලනයකට යන්න නේද අදහන්නේ ඔබතුමාලා. ඒ වහින් ඉවත් කරගෙන කියලා දැන්. හොඳයි. බොහොම ස්තුතියි. පාර්ලිමේන්තුව කුමාර මහත්මයාට ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නයට උත්තර මේ රටේ ජනතාවට දැනගන්න අපිට කියන්න අවස්ථාව සලසා දීම සම්බන්ධ සුදේව 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ සංශෝධනයක් අවශ්‍ය වෙලා තියෙන්නේ මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරේම 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරනවා කියලා අපිට දීපු පොරොන්දුවක් ඒක නැත්තම් මේ පාර්ලිමේන්තුවේ 225න් 219ක් මේකට ඡන්දෙ දෙන්නේ නැහැ මොකද 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් ජනාධිපතිවරයාගේ බලය අඩු කිරීම සමගම පාර්ලිමේන්තුව අස්ථාවර පාර්ලිමේන්තුවක් බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි මේ පාර්ලිමේන්තු බලය අපි බලාපොරොත්තු වුණේ 20 වෙනි සංශෝධනයේ තුල කොට්ටාස ක්‍රමය සහ මනාප ක්‍රමය කියන. කොට්ටාස ක්‍රමේ පාර්ලිමේන්තුවක කොට්ටාස ක්‍රමය ආසන 140ට අවශ්‍ය මන්ත්‍රීවරු පත් කළා. ඒ මන්ත්‍රීවරුත් එක්කම ජනානුපාතය අනුව අසාධාරණයක් නොවන විදියට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු ජනසංගතිය අනුව පත් කරනකොට අර කොට්ටාස ක්‍රමය තුල එක බහුතර බලයක් එක පක්ෂයකට ලැබෙනවා. දැන් මෙතන තියෙන්නේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී ජනාධිපතිවරයා අස්ථාවර කරලා පාර්ලිමේන්තුවත් අස්ථාවර වුණොත් මේ රටේ ජනතාවට ඊට වැඩිය විශාල බරපතල ප්‍රශ්න රාශියකට මුහුණ පාඩ සිද්ධ වෙනවා. ඒ නිසා අපිට ඉතාමත්ම පැහැදිලිවම අපි මේකට ඡන්දෙ නොදී හිටියත් අපි කොයි 20 වෙනි සංශෝධනය මේකට ගේන්න. එහෙම නැත්නම් මේ දෙකම එකට ගේන්න. මේක අමූලික විදියට මුලා කරනවා. මොකද මේ 20 වෙනි සංශෝධනයේ ගේනවා මේ කියන්නේ සතියකින්. මේ දැඩි විශ්වාසයක් තිබුණානේ. අගමැතිවරයෙක් එහෙම බොරු කියයිද? එහෙමද අපිට හිතෙන්නේ? 20 වෙනි සංශෝධනය ගෙනාවේ නැතුව 10 වෙනි සංශෝධනය ගනනලා ජනාධිපතිවරයාගේ බලය දුර්වල කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඕන උනේ අගමැතිවරයා ඒ ජනාධිපතිවරයා යටතේ අගමැතිවරයා හැටියට එතුමාගේ බලය වැඩි කරගන්න. ජනාධිපතිවරයා නිකන් නිෂේධ කළා තියාගන්න. එතුමා වැළුවේ එතුමාට බලයට එන්න බෑ ජනාධිපතිවරයාකට ඇවිල්ලා. මොනම හේතුවකටවත්. ඒ නිසා එතුමා උත්සාහ කර පුළුවන් තරම් දීපු එකෙන් අගමැතිවරයාට බලය කේන්ද්‍රගත කළා. මේ පාර්ලිමේන්තු බලය තුල අගමැතිවරයාගේ බලය විධායක බලයක ගානටම ගේන. ඒක තමයි උනේ. හැබැයි මේකෙන් දැන්
අපිට අවස්ථාවක් තියෙනවා මේ මැතිවරණයේදී මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී අපිට අවශ්‍ය නැහැ මේ කොමිෂන් අහෝසි කරන්න මේවා කොමිෂනලට අපි ඡන්දෙ දුන්නා හැබැයි කොමිෂන් කොච්චර දුරට සාර්ථකව ක්‍රියා දෙනවද කියලා ඒකටයි පියවරක් ගන්න ඕනේ නැතු කොමිෂන් අහෝසි කරන්න අවස්ථාවක් නැහැ ඒ කොමිෂන් වලින් සාධාරණ ඉෂ්ට වෙනවද කියලා මැතිවරණ කොමිෂන්මක සමාජිකයෙක් කියනවා නම් වෝට්ටුවට ඡන්දෙ දෙන්න එපා කියලා ඒක සාමාන්‍ය දෙයක් හැටියට සලකනවා නම් ඒක මං හිතන්නේ දෙතුන් සැරයක් මේ රටේ ජනතාව කල්පනා කළ යුතුයි මොකද හේතුව කිසිම අයිතියක් නැහැ සාධින කොමිෂන්වක කිසිම නිලධාරියෙකුට එවැනි ප්‍රකාශයක් කරන්න ඒ නිසානේ ඒවට නීත්‍යානුකූලව ක්‍රියා කිරීම මිස ඒව අහෝසි කිරීම නෙවෙයි මං කියන්නේ ඒවා කොහොමද අපි බේරගන්නේ කියන එක පිළිබඳ පාර්ලිමේන්තු බලයක් තියෙන්න ඕන හැබැයි මෙතන 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය තුළ අපි බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ ක්‍රමයක් ඇති කරගන්න අපිට එහෙමනම් මේ පාර්ලිමේන්තුව කොහොමවත් අපිට ලැබෙනවා එහෙනම් අපිට පුළුවන් මේක මේ පාර්ලිමේන්තු බලය අපිට ශක්තිමත් වෙ ලැබෙන නිසා මේක සංශෝධනයක් අවශ්‍ය නැහැ කියන්නේ මේ පාර්ලිමේන්තුව නෙවෙයි වැරදිලවත් හිතුවොත් මේ ජනාධිපති සහ අගමැති එකම සහෝදරයන් දෙන්නෙක් නිසා මෙතන ගැටුමක් ඇති නොවෙන්න පුළුවන් හැබැයි ජනාධිපති සහ අගමැති පක්ෂ දෙකකින් ආවම අර පළන විදියට තමයි මේක යන්නේ प्रतिक्षेप महाजनता निमक पुलवाण मेरटे जे आर जवाद महत्या सद्दांत नायक जे आर जवाद महत्या अहुआम को मट ज्ञानी मिनी कन्न का मिनी ज्ञानी कन्न का इतर मेके बैरिकेट इतकोट ए व्यवस्था वेचर शक्ति मत व्यवस्था इंदियानु महाकोमसारिस्तुमा दीक्षित युद्ध उत्सन्न अवस्थावट यानको ललित तत्वी अतरम ललित तत्व मेक दिन मत मत युद्ध गिया प्रभाकर पेड़पेन इतकोट दीक्षित लिवमदुन्नम अर सद्दांत जनाधिपति तुमा ලියුම බලලා ලලිත් මම මේක ක්‍රියා කරන්නම් කියලා ඩික්සිත්ත කියලා ලලිත් අතුරත් විසිර දුරකතනම තුමාරලා කිව්වා ලලිත් ඉන්දියාව මේකට මැදිහත් වෙන යුද්ධේ නතර කරන්න අපිට වෙනවා කියලා. ඒක තමයි එදා යුද්ධේ නතර වුනේ. මම පොඩි මැදිහත් වීමක් කරන්න මම මේක ඔබතුමා ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටියේ නැහැ. මම ශ්‍රී ලංකාවේ ඉන්න ඕනේ රටේ පුරවැසියෙක්. නෑ නෑ මම ප්‍රශ්නය අහන්නේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මේ විධායක ජනාධිපති ක්‍රමය ගේනකොට දුර දැක්මක් තිබිලා එදා විවෘතාර්ථිකය ගේනකොට එතුමා පොඩ ඉන්නකො එතුමාට විරුද්ධව මේ මේ කණ්ඩායම ඔබ නියෝජනය කරන කණ්ඩායම තමයි පාරට බහැලා දේපළ හිමි තියලා ඔකට විරුද්ධ වෙලා නෑ නෑ දේශපාලන නෙවෙයි මේක එපා කියලා කෑ ගැහුවා ඒ වෙලාවේ අවස්ථාවාදී අපි කරපු දේවල් කලින් ගත තීන්දුව හරි නෑ කියලා කෑ ගහලා දැන් ඕක බේරන්න බහුබූත ව්‍යවස්ථාව 94 අයින් කරනවා කියලා චන්ද්‍රිකා මැඩම් වාර්තා කිව්වා මේකයි ඔය කියන එක අතර සම්බන්ධයක් නෑනේ මම කියන්නේ යුද්ධේ නතර කරපු එක ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කරේ මොකද ඉන්දියාවේ බලපෑම නිසා ඉන්දියාවේ බලපෑමෙන් යුද්ධ නතර කරන්න කිව්වා දෙවනි ප්‍රේමදාස මහත්තයා එල්.ටී.ටී.ඊ.ත් එක්ක සාකච්ඡා කරා එතකොට එතුමා අදහස් කර කුඩා කණ්ඩායම් නැති වුණාම මහ කණ්ඩායමට කවදා හරි පහර දෙන්න පුළුවන් කියලා ඊට කලින් ප්‍රේමදාස මහත්තයා මරලා දැම්මා හරි තුන්වෙනි එක ආවා එතකොට විජේතුංග මහත්තයා කාලේ ආවා විජේතුංග මහත්තයාට අවුරුදු ගෙවිලා ගියා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ආවා යුද්ධෙනුත් බැලුවා සාමෙනුත් බැලුවා තීන්දුව ගන්න බැලුවා බැරි වුණා චන්ද්‍රිකා මැතිණියත් අයින් වුණා 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා ආවම ගෝඨාභය මහත්තයා ලේකම් හැටියට ගෙන ආවා හැබැයි ඒ සංයෝගය නිසා නේ මේ යුද්ධෙ දිනුවේ එතකොට මේ තීන්දුව ගත්තේ දේශ බාහිර බලපෑම් වලින් යටත් උනේ නැහනේ විදේශ රටක් කිව්වට බැලුත් උනේ නැහනේ මාවිල්ලාරු සොරව ඇහුවම සොරව අරින්නේ කියලා කිව්ව තුන්වෙනි දවස් වෙනකොට ඇරියන තුනම මානසික මෙහෙම පටන් ගත්තා ඒක විදේශ බලපෑම් වලට යටත් උනේ නැහනේ යුද්ධ නිම කරලා මේ රටේ සාමය ගෙන ආවා එතකොට ඒ ගෙන ආවම සාමය ලැබිලා අවුරුදු 10ක් යනකම් අල්පෙනෙත්ත බිමටවත් මේ රටේ සද්දයක් තිබුණේ නැහැ. මොකක්වත් බෝම්බයක් පිපුරුනේ නැහැ. එක සැරේටම සහරාන්ගේ බෝම්බෙත් එක්ක අපි කවුරුත් ඉගැස්සුණා. එතකොට තමයි මේ රට නායකයෙක් අවශ්‍ය වුණේ තීන්දුව ගන්න නායකයෝ නැති නිසා. ඒ නායකයෙක් ගත්ත ඒ වෙලාවේ. එතකොට ගෝඨාභය මහත්තයා වටිනාකම් තුනක් ආවා. මොකක්ද පළවෙනි වටිනාකම ඔහු යුද්ධ නිම කරන ලේකම් හැටියට කටයුතු කරන ආකාරය. දෙවෙනි වටිනාකම ඔහු නගර සංවර්ධනයත් එක්ක නගර අලංකාර කිරීම. තුන්වෙනි වටිනාකම ඔහුට महिंद राजपक्ष मिनी हदवतटाव नायक अवश्य तींदू गण पुल नायक दखे गोटाबे महत्व नोमेशन दिखाई उतर नगे चंदे नायक नमु दकुने जनता उतरे पीट नगे पीट
දකුණේ ජනතාව තීන්දුව කරා හරි මිනිස්සයා මෙතන තියන්න ඕනේ කියලා. ඒ හරි මිනිස්සයා මෙතන තිව්වා. ඉතින් ඒ නිසා මේ දැන් මෙතන මෙතුමා කතා කරා රජයේ සේවකයන්. මම සුදේව මට දෙන්න මේ මේ රතුරෙන් පස්සේ මැතිවරණයෙන් පස්සේන රතුිර මට වාඩි වෙන්න දෙන්න මෙතුමත් එක්ක. මම රජයේ සේවකේ ඡන්දා අපු හැටි පෙන්නන්න. රජයේ සේවකව කතා කරන හැටි පෙන්නන්න. මේ රජයේ සේවක මේ කතා කරන්නේ කොයිඩ් වසංගතයේට පෙර ඉඳලා ආර්ථිකය. අද ලෝක ආර්ථිකය මේ පොයිඩ් වසංගතයත් එක්ක විශාල පෙරලියක් වෙලා තියෙනවා. අද බඩු නිෂ්පාදනය කරන ලොකුම රට ලෝකෙට චීනය. අද චීනයේ බඩු මිලදී ගැනීම හැකියාවක් ලෝකෙට නැති වෙලා තියෙනවා. අද චීන අර්බුදයකට මුහුණ පාමින් ඉන්නවා. තෙල් මිල අඩුවීම තුළ මැද පෙරදිග රටවල් වල බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. එක සංචාරකෙක් එන්නේ නැති තත්ත්වයකට ලෝකේ රටවල් බර ගන්නක් පත් වෙලා තියෙනවා. හේතුව කොවිඩ් වසංගතය. දැන් මේ ආර්ථික තත්ත්වයන් එක්ක අපේ රට මේකේ බලපෑම කොච්චරද? එතකොට මේ රජයේ සේවකයාගේ මේ 3000 දෙනෙක්යි අනිත් ඒවායි ඔක්කොම මේ තියෙන්නේ කොවිඩ් වසංගතයට පෙරනේ. දැන් අපේ ප්‍රතිපත්ති සෞභාග්‍ය දැක්මත් අපිට යම් ප්‍රමාණයකට වෙනස් කළානේ මහජනතාව අතරට යන්න වෙලා තියෙන්නේ. මොකද ඒ කියපු දේවල් එන්න මේ ආර්ථික ශක්තිමත් වෙන්න. එතුමා මම තාම වැඩිහිටීමක් කරන්න. කොවිඩ් වසංගතය එන්නේ මාර්තු වලින් පස්සේනේ. හැබැයි රජයේ සේවකයන්ගේ අතිකාල දීම නම් වැටුප් වාදක විශ්‍රාම වැටුප් වාදක නැවැත්තුවේ ඊට කලින් ජනවාරි මාසෙ. ඔයාලා මොකද්ද කියන්නේ? කොවිඩ් එක දාලා දාලා බේරෙන්න. ඔයාලා අපිට ඒ ඔක්කොම කරේ ඊට කලින්. ඔයාලා අපිට ඊට කලින් කාගත්තු පරිපූර්ණ කැස්ටිමෙන්තුව සම්බන්ධ කරන්න දුන්නා. කාගත්තු ඊට කලින්. ඔයාලා අපිට පරිපූර්ණ කැස්ටිමෙන්තුව සම්බන්ධ කරන්න දුන්නා. අදුගනේ කොන්ත්‍රාත්කාරයෝගේ කරේ ඔයාලා බඩු බඩු කරන්නේ. ඔයාලා බඩු අඩු කරානේ. ඒකර මොකද? කොන්ත්‍රාත්කාරයෝගේ බින්දික ගෙවන්න දුන්නා. බඩු මිල අඩු කරා. ඒක සාක්කුවේ දාන්න. පරිපූර්ණ කැස්ටිමෙන්තුව පරාජය කරන්න ඔයයි කියලා අපි පරිපූර්ණ කොවිඩ් කාරකගෙන ඔක්කොම වහගන්න යන්න එපා. කොවිඩ් එක අනිත් රටවලුත් මුණ වෙනවා. හොඳයි හොඳයි අපි පැහැදිලි කරනවා. මේක කොවිඩ් එක පෙන්න පෙන්න මිනිසුන්ට ගහනවා බඩට ගහනවා නැති වෙන්න අපි ඒක බොරුවක් ඔක්තෝබර් මාසේ ඔක්තෝබර් මාසේ අයවැය ඉදිරිපත් කරාම රජයේ අපේ ප්‍රතිපත්තිය ඔබතුමන්ලට පෙනේ මොකද්ද කියලා අපි කරන වැඩේ මොන ප්‍රතිපත්තිය අපිට ඔක්තෝබර් ප්‍රතිපත්තිය පෙන්වන්න ඔක්තෝබර් මාසේ ක්‍රියාත්මක කරන්න ඔක්තෝබර් මාසේ අයවැය ඉදිරිපත් කරාම මොනවාද අඬුව ගන්න පියවර ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ක්‍රියාත්මක කරන මාස 8ක් ගිහිලා ඒකේ එකක්වත් කරලා නැහැ. ඒ මොකද්ද ප්‍රතිපත්ති දාන්නේ? ප්‍රකාශනයක් කියලා වැඩ පාර්ලිමේන්තුවට කියන්න කියලා. අයවැය අපි අපි එතුමාට අවස්ථාවදීම පැහැදිලි කරගන්න. ඒකත් සම්මත කරන්න දුන්නේ නැහැ. මොනවද කතා කරන්නේ? මිනිසුන්ට ඡන්දර කලින් දෙන්න ඕනේ. තමගේ කාලේ කොන්ත්‍රාත් කරපු මිනිස්සුගේ ඡන්දර ගවන්න ඕනේ. මම පැහැදිලි කරන්න. ඒ පරිපූර්ණ කැස්තමේන්තුව පිළිබඳ කාරණේ කොටස් දෙකක් තිබුණා. එකක් තමයි වියදම්. වියදම් වලට අපි එකඟ වුණා. අපි එකඟ නොවුනේ ඔබ ණය සීමාව ණය සීමාව ඒ කියන්නේ ඩෙට් සීලින් එක වැඩි කරන්න ඕනේ. ඩෙට් සීලින් එකට අපි එකඟ වුණේ නැහැ ණය වැඩි කරනවා. ඩෙට් සීලින් එක ඒක ඒකයි වෙනස. මොකද ඔක අපි දියුර දියුර කිව්වනේ මොකක්ද කියන්නේ? 2014 ඇමරිකන් ඩොලර් මිලියන 23.7යි. 2014 2018 ඇමරිකන් ඩොලර් 32.6යි. 138කින් වැඩි වුණා. හරි? එතකොට ඒ එතකොට නෑ නෑ ඒක නෙමෙයි මතෝ ප්‍රශ්න තියෙන්නේ. ඔබතුමාගේ ඔක නෙමෙයි කතාව දැන් ඔබ ප්‍රශ්නේ තමයි ප්‍රශ්නේ තමයි ඔබතුමාගේ ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ ඔබතුමාලා ඉදිරිපත් කරා පාර්ලිමේන්තු විසුරුවන්න කලින් පරිපූර්ණ කැස්තමේන්තු. ඔව්. ඒ පරිපූර්ණක ඉදිරිපත් කරාම ඒ ඒකේදී ඒකේ කොටස් දෙකක් තිබුණා. ඔබතුමා දන්නවනේ. ඒක එක කොටසක් තිබුණේ වියදම්. ඔව්. අනෙක් කොටස තිබුණේ ණය සීමාව ඉහළ දාගන්න. ඔව්. එතකොට අපි බොහොම පැහැදිලිව කිව්වා වැඩිපුර වියදම් කිරීමට අනුමැතිය දෙන්න අපි සූදානම්. ඒක දෙවෙනි කොටස ඒ කියන්නේ ණය සීමාව විශාල ප්‍රමාණයකින් ඉහළ දාන්න තියෙන එකට අපි කැමති වෙන්නේ නැහැ කියන්නේ. විශාල ප්‍රමාණයකින් නෙමෙයි. මේ අපි අපි තමයි පැහැදිලි කරන අවස්ථාව. 138කින් වැඩි වුණා. හොඳයි. අවුරුදු 4 ඇතුළත 138කින් වැඩි වුණා. මුතුම උත්තර දෙන්නේ වෙන දෙයකට. මම කියන්නේ නෙමෙයි. මෙතුමා හිටියා මොකක්ද එතකොට කරේ ඒ කාලේ? එහෙම කරේ නැහැ. මේක සුදේව මෙතන තියෙන ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම ලෝක ආර්ථිකයේ අනිත් පැත්තට පෙරළුණා මේ ප්‍රශ්නේ නිසා. ඒක අපි අවංකව පිළිගන්නවා. ඒකද අරුතුමා සමාවෙන්ද මම තියෙන අවස්ථාවන් මම ප්‍රශ්න අහන සුදේව. මම ප්‍රශ්න අහන්න. දැන් ජනවාරි මාසේ වෙනකොට රජයේ සේවකයාගේ මූලික වැටුපට එකතු කරන්න තිබුණු රුපියල් 3000 එකතු නොකළේ විශ්‍රාම වැටුප් හිමියන් ලබන්න තිබුණු අයිතිවාසිකම නොදුන්නේ හමුදා නිලධාරියාගේ ආහාර දීම නැව නැත්නම් රෂන් එක කැපුවේ හරි ඒ වගේම පොලිස් නිලධාරියාගේ බටායක කැපුවේ කොරෝනා එන්න කලින්නේ හොඳයි එතකොට ඇයි එහෙම කරේ ඇයි අසාධාරණ මොහොතේ ඔබතුමාට ඔබතුමාගේ අවසන් විනාඩි පැහැදිලි කරන්න විනාඩිය තව වැදගත් ප්‍රශ්නකේ තමයි අහන්න ඕනේ එතුමා දැන් කිව්වනේ අගමැතිතුමා ගැන හිටපු අපි එක මට මොහොත දෙන්නේ ඒකේ ඔබතුමා කිව්වා හැබැයි ඔබතුමාම කියනවා රනිල් වික්‍රමසිංහත් එක ආණ්ඩුව හදනවා කියලා
මම මෙයාට වඩා දන්නෝ එයත් එක්ක ආණ්ඩු හදන්න ගියොත් මම ජීවිතේම ඉවර වෙනවා මෙයා මෙයා දන්නෝ මේක හොඳටම ඒක නිසා තමයි මෙයා මට පස්සේ මේ මේ සටන ගෙඩිච්ච මම මෙයාට කිව්වා ඔයිට කලින් ඔය ඉතිහාසෙ මං කිව්ව දවසක් ඔබතුමාට මතක ඇති මතකද ඔබතුමාට මතකද මං ගෝල්ෆේස් හොටල් එකේ වෙනවා කාබරේ අපි දෙන පුජ්ජලිකෝ ඇමතිවරු හැටියට හම්බුනේලා මං කෝ කබීර් මෙයත් එක්ක නම් ජීවිතේට මේ ගමන යන්න බෑ ඔයගොල්ලන්ට කියලා මම මේක දන්නවා ඒක නිසා යත් කාණ්ඩු වරන පිස්සුවක් අපිට නෑ නෑ ඔබතුමා කියපු එක පස්සේ ඒක පොරු කතාවක් අමුළු ගමන ඒ ඉල්ලස් ප්‍රතික්ෂේප කළ නෑ නේ ඒක ජීවිතේ කියලා නෑ මං හොඳයි බොහොම ස්තුතියි කියපු ඒවා කතා කරපු දේවල් බොහෝ දේවල් තියෙනවා අපි විරාමයකට යමු විරාමයෙන් පසු වැඩිපුර ගහමු හොඳයි